ආයුබෝවන් සෙලම් දිනාට මම ගිත්තම channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා අද මම කියලා දෙන්න යන්නේ මේ ලස්සන බෑග් එක ගොතා ගන්න කොහොමද කියලා පහල තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරලා මම subscribe කරලා තියාගන්න මේ වගේ ලස්සන නිර්මාණ ඉදිරියටත් අරන් ඉන්න බලාපොරොත්තු වෙනවා අපි දැන් බලමු කොහොමද මේ බෑග් එක ගොතා ගන්න කියලා මේ බෑග් එක ගොතන්න මේ වගේ කොටස් 6ක් ඕනේ එකම විදියට තමයි කොටස් 6ම ගොතන්නේ මම පෙන්වන්නම් දැන් කොහොමද එක කොටසක් ගොතා ගන්න කියලා मुलिम मैजिक क्लीन का करोनी मैजिक क्लीन का करगन मे विधिट यान उड़ट गो अरगन यान कट वटे पटल नवते मे विधिट गो एक्काई नवता पटलवा एलियट गो दिखाई नवत पटलवा एतुलेनवा එලියට ගන්නවා තුනයි තුන් පාරක් කරලා මේ විදියට දැන් මෙතන තියෙන මේ ඔක්කොම ලූප් ඇතුලෙන් කටුව එලියට ගන්නවා අරගෙන චේන් දෙකක් ගොතනවා ගොතලා නැවත කටුවේ පටලාගෙන ඇතුලෙන් දානවා එලියට ගන්නවා එකයි නැවත පටලනවා ඇතුලෙන් දානවා එලියට ගන්නවා දෙකයි නැවත පටලනවා ඇතුලෙන් දාලා මේ විදිහට යාන්න කෙලියට ගන්නවා තුනයි තුන් පාරක් කරලා මේ ලූප් ඔක්කොම ඇතුලෙන් යාන්න කෙලියට ගන්නවා අරගෙන එතෙන්ට චේන් දෙකක් ගොතනවා දැන් මං දෙකක් ගොතා ගත්තා මේ වගේ පහක් ඕනි මං තව එකක් පෙන්නන්නම් කරගන්න විදිහ යාන්න එක පටලා ගන්නවා මැජික් රින් එක ඇතුලෙන් යවනවා එලියට ගන්නවා එකයි නැවත පටලා ගන්නවා මැජික් රින් එකේ ඇතුලෙන් යවනවා එලියට ගන්නවා දෙකයි නැවත පටලා ගන්නවා මැජික් රින් එක ඇතුලේ යවනවා යාන්නක එලියට ගන්නවා තුනයි තුන් පාරක් කරන්න ඕනි මේ ලූප් ඔක්කොම ඇතුලෙන් අපි නැවත යාන්නක එලියට ගන්න ඕනි අරගෙන චේන් දෙකක් එතෙන්ට ගොතනවා දැන් 1යි 2යි 3යි තව දෙකක් කරගන්න පහක් ඕනේ මේ වටේ සම්පූර්ණ වෙනකොට 1යි 2යි 3යි 4යි 5යි පහක් කරගත්තා යාන් එක කට් කරගෙන දැන් යාන් එක එලියට ඇදලා ගන්න ඕනේ මේ විදිහට අරගෙන මෙන්න මේ පළවෙනි චේන් එකේ මෙන්න මෙතන තියෙන චේන් එකේ පිටිපසින් කටුව දාලා යාන් එක පිටිපසට ඇදලා අරගෙන මෙන්න මේ අවසානට ගෙතිච්ච චේන් එකේ බෑක් ලූප් එකෙන් දාලා මේ විදිහට නැවත යාන් එක පිටිපසට ගන්නවා දැන් ඒ වටේ ඉවරක් බලමු දෙවෙනි වටේ කොහොමද කරගන්නේ කියලා දැන් මම දෙවැනි වටේ කරගන්න යන්නේ පාට මාරු කරා මේ කැමැති තැනකින් මේ චේන් දෙකේ හිස්තැන් තියෙන්නේ හිස්තැන් තියෙනවා පහක් ඒ කැමැති තැනකින් ඔයාලට පටන් ගන්න පුළුවන් මේ විදිහට කටුව දාලා අලුතෙන් ගත්ත යාන් එක ඇදලා ගන්නවා ඉදිරිපසට ඇදලා අරගෙන නැවත කටුව පටලලා ඇතුලෙන් දානවා එකයි නැවත පටලනවා ඇතුලෙන් දාලා ගන්නවා දෙකයි නැවත පටලනවා ඇතුලෙන් දාලා ගන්නවා තුන දැන් මේ ලූප් ඔක්කොම ඇතුලෙන් කටුව ගන්නවා අරගෙන චේන් දෙකක් ගොතනවා ගොතලා දැන් නැවත එතෙන්ටම මේ වගේ තව එකක් ගොතා ගන්න ඕනි 1යි 2යි 3යි ලූප් ඔක්කොම ඇතුලෙන් කටුව අරන් චේන් දෙකක් ගොතනවා ගොතලා අපි ඊළඟට චේන් දෙකේ තියෙන හිස්තැනට යනවා මෙතෙන්ට මේ තියෙන්නේ මේ හිස්තැන් වලට තමයි ගොතන්නේ. දැන් අපි බලමු ඊළඟට තව එකක් ගොතා ගන්න විදිය. මේ විදිහට කටුවේ ජාන් එක පටලා ගන්නවා. මේ චේන් දෙකේ හිස්තැන අතරින් දානවා. එලියට ගන්නවා 1යි 2යි 3යි. තුන් පාරක් කරනවා මේ ලූප් ඔක්කොම ඇතුලෙන් කටුව ගන්නවා. අරගෙන චේන් දෙකක් ගොතනවා. දැන් නැවතත් අපි එතෙන්ටම තව එකක් කරගන්න ඕනේ 1යි 2යි 3යි දැන් මේ ලූප් ඔක්කොම ඇතුලෙන් අපි කටුව එලියට ගන්නවා එතෙන්ටම චේන් දෙකක් ගොතා ගන්නවා එකම තැනට දෙකක් ගොතනවා මේ විදිහට මේ ඉතුරු හිස් තැන් තුනටත් මේ තියෙන චේන් දෙකක් ගොතාගත්ත අන්න ඒ තැන් තුනටත් මේ විදිහට එක දෙක ගානේ ගොතන්න
දෙවෙනි වටේ අවසන් වෙනකොට ෆෆ් ස්ටිච් 10ක් තියෙන්න ඕනේ. දැන් කලින් වටේ විදිහටම තමා යාන් එක කපලා මේ විදිහට ඇදලා පළවෙනි චේන් එකේ පිටුපසින් දාලා නැවත යාන් එක පිටුපසට ඇදලා ගන්න ඕනේ. ඇදලා අරගෙන මෙන්න මේ අවසානට ගෙතිච්ච චේන් එකේ බැක් ලූප් එකෙන් දාලා නැවත යාන් එක පිටුපසට ඇදලා ගන්න ඕනේ. දැන් දෙවෙනි වටේත් අවසානත් බලමු තුන්වෙනි වටේ ගොතාගන්නේ කොහොමද කියලා. තුන්වෙනි වටේත් කලින් විදිහටම තමයි ගොතන්නේ. මේ චේන් දෙකේ ඉස්තැම් වලට තමයි ගොතන්නේ. මේ විදිහට යාන් එක ඉදිරිපසට අරගෙන කටුවේ පටලනවා ඇතුලෙන් දානවා 1යි, නැවත යාන් එක කටුවේ පටලනවා ඇතුලෙන් දානවා 2යි, නැවත යාන් එක කටුවේ පටලනවා ඇතුලෙන් දානවා 3යි. මේ විදිහට තුන් පාරක් කරලා මේ ලූප් ඔක්කොම ඇතුලෙන් යාන් එක ගේනවා. චේන් දෙකක් ගොතා ගන්නවා. මේ වගේ තව එකක් අපි එතෙන්ට කරගන්න ඕනේ. 1යි 2යි 3යි. මේ ලූප් ඔක්කොම ඇතුලෙන් කටුව ගේනල්ලා චේන් දෙකක් ගොතා ගන්නවා. ඊළඟට තියෙන චේන් දෙකේ ඉස්තැන්ට යනවා. නැවත කලින් විදිහටම ෆෆ් ස්ටිච් එකක් ගොතා ගන්නවා. තුන් පාරක් කරගන්න ඕනේ මේ විදිහට. ඊපස්සේ මේ ලූප් ඔක්කොම ඇතුලෙන් කටුවගෙන චේන් දෙකක් ගොතා ගන්නවා. දැන් මෙතෙන්ට තව එකක් ගොතන්න ඕනේ. මේ විදිහට මේ චේන් දෙකේ හිස් තැන් වලට මේ වටේ අවසන් වෙනකම්ම ගොතා ගන්න ඕනේ. තුන්වෙනි වටේ අවසන් වෙනකොට ෆෆ් ස්ටිච් 20ක් තියෙන්න ඕනේ. දැන් අවසාන වටේ ගොතා ගන්න යන්නේ මෙන්න මේ පළවෙනි චේන් එකට දාලා ලිස්සා හැරීමකින් මේක සම්බන්ධ කරගන්නවා. කරගෙන චේන් එකක් ගොතනවා. ගොතලා අපි එතෙන්ටම දෙපට පිරවිල්ලක් කරගන්න ඕනේ. කරගෙන මෙන්න මේ ෆෆ් ස්ටිච් එක උඩින් තියෙන මෙන්න මේ හිස්තැනට එක දෙපට පිරවිල්ලයි, චේන් දෙකේ හිස්තැනට එක දෙපට පිරවිල්ලයි, ඊළඟට තියෙන මෙන්න මේ හිස්තැන් වලටත් ගොතන්න ඕනේ එක දෙපට පිරවිල්ලයි, චේන් දෙකේ හිස්තැනට එක දෙපට පිරවිල්ලයි, මේ හිස්තැනට එක දෙපට පිරවිල්ලයි. මේ විදිහට අපි දෙපට පිරවිලි වටයක් ගොතාගෙන යන්න ඕනේ මේ වටේ අවසාන වෙනකම්ම. වටේටම දෙපට පිරවිලි ගොතාගෙන ඉවරයි. දැන් යාන් එක කට් කරලා මේ විදිහට ඇදලා ගන්නවා. ඇදලා අරගෙන පළවෙනි චේන් එකේ පිටිපසින් දාලා මේ විදිහට යාන් එක පිටිපසට ඇදලා ගන්නවා. ඇදලා අරගෙන මෙන්න මේ අවසාන චේන් එකේ බැක් ලූප් එකෙන් දාලා නැවත යාන් එක පිටිපසට ඇදලා ගන්න. දැන් ගොතලා ඉවරයි. අපි බලමු මේ ටික කොහොමද බෑග් එකට සෙට් කරගන්නේ කියලා. මේ වගේ 6ක් ඕනේ. දැන් අපි එක කොටසක් අරගෙන මේ විදිහට හොඳ පිට පැත්ත යටට තියලා මේ විදිහට තියාගන්නවා. තව කොටසක් අරගෙන මේ විදිහට මේකේ උඩින් තියාගන්නවා. ඒකේ හොඳ පිට පැත්ත තියෙන්නේ ඉදිරිපසට. තියලා අපි මේ දෙක අතරින් තමයි අනිත් කෑලි ටික මහ ගන්න ඕනේ. මහගන්නේ මේ විදිහට. මෙන්න මේ විදිහට තව කොටසක් අරගෙන මේක දෙකට නමන්න. දෙකට නමලා ඒක දැන් අපි මේ විදිහට පැත්තකින් තියාගන්න ඕනේ. මේ විදිහට තව කොටසක් ගන්නවා. ඒකත් මේ විදිහට දෙකට නමනවා. ඒකත් අපි මේ විදිහට තියාගන්නවා. තව කොටසක් ගන්නවා, දෙකට නමනවා. ඒකත් නැවත මේ විදිහට තියාගන්නවා. අවසාන කොටසත් අරන් දෙකට නමලා මෙන්න මේ විදිහට තියාගන්නවා. ඔයාලට පේනව ඇති දැන් මෙන්න මේ විදිහට තියලා තමයි අපි මහ ගන්න ඕනේ. ප්ලාස්ටික් ඉදි කටුවකින් ඔයාලා මෙන්න මේ විදිහට ලං කරලා තියලා මහ ගන්න. දැන් මම පෙන්වන කොටස මහ ගන්න විදිය මේ විදිහට ප්ලාස්ටික් ඉදි කඩුවකට දාලා එක කොටසක් මෙන්න මේ විදිහට මේ කොටස බෑක් ලූප් එකෙන් දාන්න. එහා පැත්තේ කොටසේ ෆ්‍රන්ට් ලූප් එකෙන් දාන්න. දාලා මේ විදිහට මහ ගන්න. සාමාන්‍යයෙන් අපි අතින් ඉදි කට්ටකින් මහන්නේ ඒ විදිහට. මේ විදිහට මහගෙන යන්න. නැවත බෑක් ලූප් එකෙන් දාන්න, ෆ්‍රන්ට් ලූප් එකෙන් දාන්න.
මේ විදිහට නැවත බෑක් ලූප් එකෙන් දාන්න ෆ්‍රන්ට් ලූප් එකෙන් දාන්න නැවත බෑක් ලූප් එකෙන් දානවා ෆ්‍රන්ට් ලූප් එකෙන් දානවා මේ විදිහට ඔයාලට පුළුවන් සියලුම කොටස් තියලා මහගෙන යන්න දැන් මම කොටස් 6ම සම්බන්ධ කරගෙන ඉවරයි මෙන්න මේ විදිහට තමයි සම්බන්ධ කරගත්තේ මේ හැමතැනම මහගෙන තමයි තියෙන්නේ දැන් අපි බලමු මේකට කාදුවක් ගොතාගන්නේ කොහොමද කියලා හැන්ඩල් එක ගොතාගද්දී ඉස්සලාම අපි චේන් දෙකක් ගොතන්න ඕනේ චේන් දෙකක් ගෙතුවා මේ විදිහට යාන් එක කටුව වටේ පටලාගෙන පළවෙනි චේන් එක ඇතුලෙන් දාලා නැවත යාන් එක එලියට ගන්නවා ලූප් තුනක් තියෙනවා පළවෙනි ලූප් දෙක ඇතුලෙන් ගන්නවා ඊළඟ ලූප් දෙක ඇතුලෙන් ගන්නවා දැන් නැවතත් මෙන්න මෙතන ඔයාලට පේනවා ඇති ලූප් දෙකක් තියෙනවා අන්නේ ලූප් දෙකම ඇතුලෙන් මේ විදිහට කටුව යවන්න ඕනේ යවලා යාන් එක පළවෙනි ලූප් දෙක ඇතුලෙන් ගන්නවා ඊළඟ ලූප් දෙක ඇතුලෙන් ගන්නවා දැන් තියෙනවා මෙන්න මෙතන ලූප් දෙකක් නිර්මාණය වෙලා ඒ ලූප් දෙකම ඇතුලෙන් කටුව යවනවා පළවෙනි ලූප් දෙක ඇතුලෙන් මේ විදිහට ගන්නවා නැවතත් ඊළඟ දෙක ඇතුලෙන් ගන්නවා දැන් නැවතත් මෙතන ලූප් දෙකක් නිර්මාණය වෙනවා කටුව යවනවා දෙකක් ඇතුලෙන් ගන්නවා ඉස්සෙල්ලාම ඊළඟ දෙක ඇතුලෙන් ගන්නවා දැන් නැවතත් මෙතන ලූප් දෙකක් නිර්මාණය වෙනවා පළවෙනි දෙක ඇතුලෙන් කටුව ගන්නවා ඊළඟ දෙක ඇතුලෙන් ගන්නවා දැන් නැවතත් මෙතන ලූප් දෙකක් නිර්මාණය වෙනවා මේ විදිහට ඔයාලට කැමැති දිග ප්‍රමාණයක් එනකන් කාදුව ගොතා ගන්න පුළුවන් මේ විදිහට ඔයාලට අවශ්‍ය දිග ප්‍රමාණයට කාදුව ගොතා ගන්න මේ තියෙන්නේ මම මේ විදිහට ගොතාගත්ත කාදුව ඉතින් ඔයාලට පුළුවන් දැන් මේක බෑග් එකට සෙට් කරගන්න දැන් මම බෑග් එක නිර්මාණය කරගෙන ඉවරයි මේ විදිහට කාදුව සෙට් කරගත්ත බෑග් එකට ඉතින් මේ වගේ ලස්සන නිර්මාණ දිගටම ඔයාලට ගේනවා මාත් එක්ක රැඳිලා ඉන්න මේ ඔයාලගේ ආදරණීය ගෙත්තම